ෆයිනන්ස් ඩිවිෂන් එකේ හෙඩ් තමයි ඒකට සම්බන්ධ. තියෙන ඉන්ෆර්මේෂන් හැටියට තමයි අපි යාගේ කම්පල්සරි ලී වැරලා තියෙන්නේ. මේ ඉන්වෙස්ටිගේෂන් එක CID එකෙන් කරගෙන යයි. එයාගේ තියෙන ඊමේල් එකෙන් මේ කමියුනිකේෂන් කරලා තියෙන ඉඳන්. එයාට සේවයට බඳවා ගත්තේ දැන් අවුරුද්දකට පමණ ඉස්සෙල්ලා. අපිට ඩිටෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා මිනිස්ටර්ගෙන්. බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් එක ඉන්සෙප්ෂන් එකේ ඉඳලම ඉන්ක්වයරි එකක් පවත්වන්න කියලා එයා වැඩ කරලා තියෙනවා. ඉස්සරහට සභාවත් වැඩ කරලා තියෙනවා. නමුත් එයාව බාර ගන්න ඉස්සෙල්ලත් එයාත් හරි ඉන්ටර්විව් ප්‍රොසෙස් එක තමයි ආවේ. අපිට පැහැදිලි සාක්ෂි තියෙනවා මේක අපේ ඊමේල් සර්වර් එකෙන්මයි ගියේ කියලා. ඒක නිසා තමයි අපි මේක තව ඉහළට ගෙනියන්න තීරණය කරේ. ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකකින් මේක මේ ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකකින්. මේක ඇත්තටම හැක් කරලා නැහැයි කියන්න අපිට ප්‍රධාන සාක්ෂි තියෙනවා. ඒකට ආයතනයේ විදිහට මේක අපේ තියෙන විජිලන් භාවය නිසා තමයි නවත්ත ගන්න පුළුවන් වුණේ. ඒක මම බොහොම විවෘතව කියන්නට ඕන මේ වෙලාවේ. අපේ පරීක්ෂණය දන්ත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විධිමත් පරීක්ෂණයත් ඒ විදිහට යනවා. අපි බලාපොරොත්තු වෙනවා සමහර විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ ආදී ආයතන ඉදිරියේදී මේ වැඩපිළිවෙල සමඟ සම්බන්ධ වෙනවා. මේ පරීක්ෂණය ඉතාමත්ම පැහැදිලිව ඉතා කෙටි කාලයක් තුළ අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඒ නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. අවශ්‍ය ඕනම සහයක් අපේ පැත්තෙන් අපි ලබා දෙනවා. අපිට හංගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට ආරක්ෂා කරන්න කෙනෙකුත් නැහැ මේ. ඒ නිසා අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ග අපි ගන්නවා ඉතා පැහැදිලිව. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.